ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම සඳහා සමාජිකයින් පත් කරනු ලැබුවා. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සමාජිකයින් ලෙස නම් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු Mercantile Investment and Finance කළමනාකාර අධ්‍යක්ෂ ජිරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොහන්ද සිල්වා යන මහත්වරුන් කොළඹ ගාලුමෝදර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන කොළඹ වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාටත් හිමිවීමට තිබූ අතර එම භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මතද ඉතිරි හෙක්ටයාර 20ක භූමි ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. හෙක්ටයාර 178ක බිම් කඩක් ඉදිකිරීම කටයුතු සඳහා වෙන් කෙරෙන අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමකටත් ඉතිරි හෙක්ටයාර 62 ලක්රජයටත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බදු දීම සිදු කෙරෙනවා. ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින වරාය නගරයට අදාළව ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පනත් කෙටුම් පතක් පසුගිය අප්‍රේල් 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ශ්ව රැසක් මීට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම සියලුම පෙත් සම් විභාග කිරීමෙන් අනතුරුව මේ මාස 19 සහ 20 දින තුල පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට භාජනය කරනු ලැබුවා. දීර්ඝ කාලයක් පුරා මහත් ආන්දෝලනයට තුඩු දී තිබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත පසුගිය 27 වනදා කතානායකවරයා විසින් අත්සන් තබනු ලැබුවා. පසුගිය 27 වනදා සිට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා වූ පනත් බල ආත්මක වූ අතර ඒ අනුවයි ජනාධිපතිවරයා විසින් අද එම කොමිසම සඳහා සමාජිකයින් පත් කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.